Maven Vita, Seal Warta, Pinta the Min Seal Rating, Boru Karamin Lanka, Vadim Pirisak Naramana, Television, Televakia. Television, Televakia. Hamo Mahana Prasnak Tieno. හැමෝම කිව්වට ඉතින් හැමෝමත් නෙවෙයි හොඳේ. ඔව්. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් නම් 75%ක්ම මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. මොකද යාලා ප්‍රශ්නයි උත්තරයි දෙකම දන්නවනේ නේද? ඉතින් යාලා තරම් ඉතින් උත්තර විසඳුම් ඒවා දන්න අය මේ තුන් ලෝකෙවත් නැහනේ. දැන් මොකද්ද මේ හැමෝම අහන ප්‍රශ්නේ? මේ රට හදන්න බැරිද? ඕක තමයි අද දකින්න අය අතර තියෙන ප්‍රධාන කතාව. එහෙම නේද? මේ රට හදන්න බැරිද? මොකෝ බැරි. පුළුවන්. ඔව් යස අගේට හදන්න පුළුවන් රටක් මේක. මොකද මේ ආයේ හිටි ගමන් ගිනි කඳු පුපුරන එකක් ඇයි නේද? භූමිකම්පා ඇති වෙනවායි චණ්ඩමාරුත හමාගෙන එනවද? නෑනේ එහෙම රටක් නෙවෙයි මේක. එහෙම රටවල් තියෙනවා. අරන් බලන්නකො ජපානයේ නේද? කොහොමද ජපානයේ හදලා තියෙන හැදිල්ල නේද? ජපානයට පුළුවන් නම් සිංගප්පූරුවට පුළුවන් නම් ආයේ ඉතින් අපට බැරි වුණේ ඇයි? ඇයි බැරි වෙන්නේ? දැන් ඇත්තටම හැදුන රටවල් හෝ හදමින් ඉන්න රටවල් දිහා අරගෙන බලමු නේද? මොකද මේ අපිට වෙන්නේ කියලා ඉහළ සිට පහළට තමයි ලෝකේ බොහෝ රටවල් හදලා තියෙන්නේ හැදිලා තියෙන්නේ. අර ගඟක් ගලන්නේ ඉහළ සිට පහළට මිසක් පහළ සිට ඉහළට නෙවෙයිනේ නේද? ඉතින් එහෙනම් ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. අංක එක තමයි නායකත්වය. නායකයා උගත් විය යුතුයි, උපන් හැකියාවන්ගෙන් යුක්ත විය යුතුයි, නිර්මාණශීලී විය යුතුයි, සංවිධාන ශක්තිය තිබිය යුතුයි. හොරෙක් නම් වෙන්ටම බෑ. එහෙම වුණොත් ඉතින් අර අලිබබා සහ හොරු 40 වගේ තමයි. අපේ නම් ඉතින් අලිබබා සහ හොරු 150ක් 200ක් විතර වගේනේ නේද? ලෝකය වෙනස් කරන්න පුළුවන් වෙනස් කළ නායකයෙකු ලෙසනේ ඔය හැමෝම ලීක්වාන් යුව හඳුනගන්නේ නේද? සිංගප්පූරුවේ. මොකද එක කාලයක් කිව්වේ ඔන්න අපි ලීක්වාන් යුව ගෙනාව කියලානේ නේද? ලීක්වාන් යුව තමයි සිංගප්පූරුව හැදුවේ. ලීක්වාන් යුව ඇවිත් සිංගප්පූරුව හදලා දැන් මිය ගිහිනුත් අවුරුදු 7ක් විතර වෙනවා. ඒකට අපේ උන්දලා නේද? තාම සිංගප්පූරුවක් හදනවා කියලා ලංකාව වටේ කැරකි 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 ඉන්නවනේ. ලීක්වාන් යු මිය ගියේ අවුරුදු 91ක් ආයු වළඳලා. අවුරුදු 31ක් අගමැතිකම් කළා. අගමැතිකමෙන් ඉල්ලා සුනාම අනේ අප්පොච්චියේ ආයේ එන්න නම් හීනකින්වත් හිතුවේ නැ, අඬා වැටුනේ නැ මම ආයේ එනවා කියලා. මොකද දන්නවද? ගියේ රට හදලා. සිංගප්පූරුව කියන හිඟන දුප්පත් රට ලෝකයේ ඉදිරියේ කෙලින් හිටවල ධනවත් රාජ්‍යයක් කරලා තමයි ලීක්වාන් යූ ගෙදර ගියේ, විශ්‍රාම දිවියට ගියේ. මේ ලීක්වාන් යූගේ පක්ෂය පැප් PAP එහෙමත් නැත්නම් People's Action Party. මේ පක්ෂයට සමාජිකින් බඳව ගන්න තැන ඉඳලාමයි ලීක්වාන් යූ රට හදන්න සැලසුම් කළේ. ඔන්න නායකින් හරිද? දවසක් ලීක්වාන් යූ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළා. මම මගේ පක්ෂයට බඳව ගන්න අයගේ උගත්කම බලනවා, දක්ෂකම් බලනවා. ඔහු කිව්වා මේ රටේ ඉන්න සුපිරිම දක්ෂයින්ට මගේ පක්ෂයේ ඇතුලේ දේශපාලන නායකත්වයේ දෙන්න සූදානම් කියලා. අනේ නිකන් කියලා හිටියේ නෑ හොඳේ. ඒක අකුරට කළා. ඒකට මේ රට නේද ලීක්වාන් යුගේ නම විකුණමින් පක්ෂවලට බඳව ගන්නෙම කාවද? දිස්ත්‍රික් නායකකම් දෙන්නෙම කාටද? මැති අමතිකම් දෙන්නෙම කාටද? එක්කු කසිප්පු විකුණපු හොරෙකුට, එහෙම නැත්නම් මිනිමරු පාතාලයකට නේද? එහෙමත් නැත්නම් එතනෝල් කාර්යයකට, එහෙම නැත්නම් බාර් අයිතිකාරයකට නේද? සමහර වෙලාවට ඉඳලා හිටලා මාල කඩපුන් ගෙවල් බෙදපුන්ටත් දෙනවා. ඒ වගේම එහෙම නැත්නම් ඔය ඉතින් ඉඩමක් අල්ලගෙන බලහත්කාරයෙන් ගොඩ කරපු උන්දලා ඉන්නේ, අන්න ඒ උන්දලා ඇමතිකම් දෙනවා නේද? මැති ඇමතිකම් දීලා මහ උන්දත් හවුලේ හොරකම් කරනවා. ඉඳලා හිට්ලා ඔය ලාහෙට ගෙම්බෝ එකතු කරන්න හේ එකතු වෙන ආචාර්ය මහාචාර්යවරුන් කර කියා ගන්න දෙයක් නැතුව අර රැළ රංගන දිහා බලාගෙන ඔහේ බකන් නිලාගෙන ඉන්නවා නේද? ලීක්වාන් යුගේ පක්ෂයට බුද්ධිමතුන් එකතු වුණා. ඔහු ඒ අයට පෞද්ගලිකාංශයේ විධායක ශ්‍රේණි මට්ටමේ ඉහළ වැටුපක් ගෙවන්න පටන් ගත්තා. මොකද හොරකම නතර කරන්න හොරෙක් නොවී ජීවත් වෙන්න. ඒ වගේමයි සුදුසට සුදුසු තනතුර දුන්නේ. මැති ඇමතිකම් පමණක් නෙමෙයි අගමැතිකම පවා දුන්නේ සුදුසුකම් ඇති පුද්ගලයෙකුට. ඒකට හොඳම උදාහරණය 1990 දී අගමැති ලීක්වාන් යු විශ්‍රාම යනවා. ඒ විශ්‍රාම යනකොට එම තනතුර බාර දුන්නේ ඊටම ගැළපෙන ලෙස විශාල කාලයක් පුහුණු කරපු ගෝචොක්
තොන් මහතාටයි. ඔහු විශ්‍රාම යන විට ලීක්වාන් යූගේ පුතා වූ ලීෂියන් ලුන්ට අගමැතිකම දෙනවා. හැබැයි මේ තාත්තගෙන් පුතාට යන සිස්ටම් එක නෙවෙයි. හොඳේ නියමෙටම පුහුණුව ලැබූ අනුප්‍රාප්තිකයා ලෙස තමයි ඒ අගමැතිකම හම්බ වෙන්නේ. අපේ රටේ දේශපාලනයට පිවිසෙන්නෙම එක්ක කුඩු විකුණන අරක්කු විකුණන නේද? ඒ අයනේ නේද? එක්ක අද ඉන්න අයගේ දරුවන්, එක්ක ඒ අයගේ බිරින්දෑවරුන්, නැත්තම් නෑනලා, මාමලා, බෑනලා, අක්කලා, නංගිලා, දුවලා, පුතාලා නේද? එහෙමත් නැත්තම් එක්ක නළු නිළියන්. ඒත් නැත්තම් ක්‍රීඩකයෙක් නේද? රාජ්‍ය සේවයට සිංගප්පූරුවේ අදත් බඳව ගන්නේ තරඟ විභාගයකින් පුංචිම පුංචි තනතුරේ ඉඳලා ඉහළම තනතුරට එසේ බඳව ගන්න අතර උසස් වීම් ලැබෙන්නේත් පොදු ප්‍රතිපත්ති ක්‍රමයට නේද? අපේ රට ඊට වෙනස්. අපේ රටේ නම් පවිත්‍රා දේවි කියපු හැටියට නිමල් සිරිපාල 10,000ක් දෙනකොට බොලේ මට එකෙකුටවත් රස්සාව දෙන්න බැරුව ගියානේ නේද? ආන් එහෙම රටක් මේක. සිංගප්පූරුවේ ප්‍රධානතම ක්‍රමය වගවීම, එහෙමත් නැත්නම් accountability. සුළු සේවකයාගේ සිට අගමැති දක්වාම තම රාජකාරිය පැහැර හරින්නේ නම් ඊට පැමිණිලි කිරීමට, ඊට එරෙහිව ක්‍රියාත්මක වීමට ක්‍රමයක්, සිස්ටම් එකක් තියෙනවා. දැන් ඔබට පැහැදිලි අපට මෙතෙක් නිවැරදි නායකයෙකු හිටියේ නැති බව නේද? අදත් නැති බව. වගවීම හෙවත් accountability කියන වචනේ තේරුමවත් දන්නේ නැති රැලක් පසුපස්සේ අපේ උදවිය අත්පුඩි සලමින්, උඩ පනිමින්, රතින් යපත්තු කරමින්, මල් මාලා දමමින් දැනුත් හෙටත් මේ අයම පත් කරගන්න දුවනවා නේද? එතකොට මතක තියාගන්න, අපේ දරුවන්ට අද මේ ඉතිරි වෙලා තියෙන බංකොලොත් රාජ්‍යය තියෙනවා නේද? ඒකත් නැත්තටම ඇති වෙලා ගිහිල්ලා තන්නි ක්‍රම හිස් මුඩු බිමක් විතරක්. ඔව්. මෙලෝ වැඩක් ගන්න බැරි මුඩු බිමක් විතරක්. සහාරා කාන්තාරයේ වගේ රටක් ඉතුරු වේවි මේ යන විදිහට ගියොත්. මේ විදිහට යථාර්ථයේ තේරුම් ගත්තේ නැත්නම්. ඒ නිසාමයි අප දැන් ලීක්වාන් යූ වගේ ඇත්ත නායකෙක් සොයා ගන්න ඕනේ. ඒ ඇත්ත නායකයා සොයා ගන්නකොට නිකම්ම නිකං කයිවාරු කාර්යෝ නෙවෙයි, වැඩක් කරලා පෙන්නපු නිර්මාණශීලී නායකයෙකු මේ රටට හොයා ගන්නට කාලේ ඇවිල්ලා කියලා සියලු දෙනාටම අද ටෙලිවැකියේ මතක් කරනවා.